මාර්තු මාසේ 17 වෙනිදා අපි මාතරින් මේ වැඩේ පටන් ගත්තා. ඒ පටන් අරගෙන අපි කුරුණෑගලට ආවා. ඒ කුරුණෑගලෙන් අපේ රටේ කුරුණෑගල කෙල්ල කොල්ලෝ මාලිමාවට තමයි මේ රටේ තරුණ බලය තියෙන එක කුරුණෑගල ඇතුලේ තහවුරු කරලා පෙන්ලා දීලා තියෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? මාතරෙන් කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලෙන් හම්බන්තොට එද්දී මේ හම්බන්තොර කියලා කියන්නේ මොකද්ද? හම්බන්තොර කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගේ දොරකඩට ඇවිල්ලා ඒ වගේම නාමල්ල තමන්ට ලියාගෙන තිබුණු බූදලේ වගේ මේ රටේ තරුණ පරම්පරාවත් එක්ක දාපු ජෝක් කතා ඉවර කරලා අපේ රටේ හම්බන්තොට කෙල්ල කොල්ලෝ පෙන්නලා තියෙනවා ඒ යුගය, ඒ යුගය අවසන් 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 කියලා පෙන්නලා තියෙනවා. ආදරණීය හම්බන්තොට කෙල්ල කොල්ලෝ, ඔබේ ශක්තිය, ඔබේ ධෛර්යය අපිට තව තවත් බලය උපදවන තැනකට බවපත් කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කය දෙදරවන්න දෙදරවන්න තරුණ බලය අද මාලිමාව ඇතුලේ තහවුරු කිරීම ගැන එනිසා කතා දෙකක් නැහැ. මේ බලය ඔබ පෙන්නමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ උරුමකම් කියන රාජපක්ෂ පවුල කියලා කියන්නේ පැහැදිලි ලෙස දේශපාලන අපරාධකරුවන්. පැහැදිලි ලෙස දේශපාලන අපරාධකරුවන්. ඇයි අපි එහෙම කියන්නේ? ඔබ දන්නවා අවුරුදු 76ක් අපේ රට පාලනය කරේ අපේ රටේ පවුල් පහයි. ඒක එක පවුලක් තමයි රාජපක්ෂ පවුල කියලා කියන්නේ. දශක දෙකකට ආසන්න ප්‍රමාණයක් රාජපක්ෂලා මේ රට පාලනය කරා. ඒ පාලනය කිරීම ඇතුලේ ඔවුන් පෙන්වුවේ මොකද්ද? බය නැතුව මහා පරිමාණ ව්‍යාපෘති, ඒ වගේම දැවැන්ත සුබසාධන ව්‍යාපෘති ගණනාවක් අපේ රට ඇතුළට ගෙනාවා. ඒ රට ඇතුලේ අපිට දැනෙන්න පටන් ගත්තා යකෝ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මොකද්ද මේ වෙන්න යන්නේ. පාරවල් ලොකු වෙනවා, වරායවල් එනවා, විවිධ සංවර්ධන වැඩ කටයුතු වෙනවා. අපේ අම්මා තාත්තා හිතුවා දැන් නම් හම්බන්තොට නැගල යන්න හදන්නේ කියලා. හැබැයි රාජපක්ෂලා මොකද්ද අද අපිට කරේ? ඒගොල්ල බය නැතුව මන් දන්නවා අපේ අම්මලා තාත්තලා ණය ගන්න බයයි, අපේ තාත්තලා බය ගන්න ණයයි. හැබැයි ඒගොල්ලෝ ගෙවන්නේ නැති හින්දා බය නැතුව විදේශ රටවලින් 6.3කට වඩා වැඩි ගිනි පොලියට බය නැතුව ණය ගත්තා. ඒ වගේම ණය අරගෙන අපේ රට දැවැන්ත ණය උගලකට හිර කළා තියෙනවා. ඒක නිසා හම්බන්තොට කියලා කියන්නේ මොකද්ද? එක පැත්තකින් ජාත්‍යන්තර වරායක්, අනිත් පැත්තෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළක්, අනිත් පැත්තෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, අනිත් පැත්තෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක්. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? ඒ සංවර්ධන ඇතුලේ අපේ රටේ ප්‍රමුඛතාවයේ පැත්තක දැම්මා. සාපි හිතනවා රාජපක්ෂගේ ප්‍රමුඛතාවයේ බවට පත් උනේ අපේ රටේ ප්‍රමුඛතාවය නෙමෙයි, සුපුරුදු පරිදි හොරා කෑම විකුණන් කෑම බවට තමන්ගේ දේශපාලන ප්‍රොජෙක්ට් එක බවට පත් කරගත්තා. ඒක නිසා දැන් අද අපිට අවසාන ඉතුරුලා තියෙන ශේෂපත්‍රය මොකද්ද? හම්බන්තොට වරායක් තියෙනවා, නැව්වෙන්නේ නැහැ. අපිට ගුවන් තොටුපළක් තියෙනවා, ප්ලේන් එන්නේ නැහැ. ඒ වගේම සම්මන්ත්‍ර ශාලාවක් තියෙනවා, ඒකේ සම්මන්ත්‍රණ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් පීඩා පිටියක් තියෙනවා, අපිට ක්‍රිකට් ගහන්න පිට්ටනියක් විතර නැහැ. ඒක නිසා දැන් මොකද්ද වුනේ? ඒක නිසා අවුරුදු ගාණක් ඇතුලේ ඔබ කල්පනා කරලා බලන්න, අපේ රටේ සිටියම ඇතුලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබට අපිට පොඩි වරායක් අපිට තිබුණා, ස්වභාවික වරායක් අපිට තිබුණා. මීට අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා අපේ සිටිය මේ හම්බන්තොට වරාය අපිටයි තියෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? රාජපක්ෂලා මේ දේශපාලන අපරාධය ඇතුලේ දැන් අපිට අයිති වරායක් අපේ සිටියම ඇතුලේ නැහැ. ඒ වෙනුවට අපිට ගෙවන්න පුළුවන් ඩොලර් මිලියන 361ක දැන් ණයකන්දක් ඕගොල්ලන්ගේ අම්මා තාත්තට අපිට දඩ උරුම කරලා තියෙනවා. මේ රාජපක්ෂලා අපරාධකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒක නිසා අපි